Api dekka deng me paugiya satiyet e wagema iyye dineyedith ඊට කලින් දිනේදීත් අපි දැක්ක මේ දැන් මේ බුදුරජාණන් වහන්සේට සහ බුද්ධ ධර්මයට අපාස කිරීම දැන් මේ රැල්ලක් හදාගෙන එනවා අර අරගලයේ හැදුවා වගේ රැල්ලක් දැන් මේ අය හදාගෙන එනවා හැබැයි අපි මේ පිටිපස්සේ කවුද හිටියේ කියලා හොයලා බලනකොට ඇත්තටම මේ කියන්න කනගාටුයි මොකද ජනතාව අරගල කරේ බඩගින්නට තෙල් ටික ඉල්ල ගන්න තමයි ජනතාව අරගල කරේ එතකොට මේ රටේ ජනතාවට අවශ්‍යතාවයක් උන්නේ නැහැ කිසිම ආගමකට දහමකට අපාසාත්මක දේවල් කරන්න. එතකොට යම් කිසි ආගමකට පහර එල්ල කරන්න කිසිම උවමනාවක් තිබෙන්නේ නැහැ මේ රටේ ජනතාවට. මොකද මේ රටේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ඉන්න රටක් සිංහල බෞද්ධ රට. එතකොට ඒ වගේම මේ රට තුල අන්‍ය ආගමිකයන් ඉන්නවා. එතකොට විවිධ ජාතින් ඉන්න. එතකොට මේ අයට මේ අයගේ ආගම ඇදහිීමේ නිදාස සම්පූර්ණම දීලා තිනවා මේ රටේ සිංහල බෞද්ධ ජනතාව. මේ සිංහල බෞද්ධ ජනතාව මේ ආගම ආදාහන නිදාස නැති කරලා නැහැ මිනිසුන්ගේ. එතකොට මේ අය හිතන් ඉන්නවා ඇති මේ රටේ මේ සිංහල බෞද්ධයෝ නිවිටයෝ කියලා. ඉතින් ඒක නිසා සිංහල බෞද්ධය හැම මොහොතකම මේ වගේ බුදුදහමට අපාස කරනකොට එක එක කල්ලි කණ්ඩායම් එක්කලා කරනකොට මේවා බලන් ඉන්නේ නැහැ. එතකොට මේ අය හිතන්නේ නැති මේ අරගලකාරයේ කරපු ක්‍රියාවලිය දිගටම රටේ පවත්වාගෙන යන්න පුළුවන් මේ අරගලය තුලින් තමයි මේ රට පාලනය වෙන්නේ අරගලකාරයෝ තමයි මේ රටේ හැමදේම නීති පද්ධතිය ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ හැමදේම කරන්නේ මේ අරගලය කියලා. හැබැයි මේ රටේ බහුතරයක් මිනිස්සු පාරට බැස්සේ මේ රටේ ආගමට දහමට ගහන්න නෙමෙයි. Tamange කුසගින්නට, එතකොට විදුලි බිලට, Tamanට ඒ තෙල් ටික නැති වෙච්ච වෙලාවේ, ගෑස් ටික නැති ඒ වලට විරුද්ධව විතරයි. හැබැයි මේකේ පසුපස හොයාගෙන යනකොට මේ අරගලයේ මෙහෙයවපු කල්ලි කණ්ඩායම් තමයි දැන් මේ බුදුදහමට අපාස කරගෙන යන්නේ. එතකොට මේ අරගලේ අපි වේලපහම කිව්ව අරගල කරනකොට මේ කරන්නේ සිංහල බෞද්ධයන්ට ඉලක්ක කරගෙන පහර දෙන්න ඉදිරියේදී සූදානම් වෙනවා කියලා. හැබැයි මේ රටේ සමහරක් සිංහල බෞද්ධයෝ ඒව කියනකොට අර අපි කියනවනේ මේ නිව් ජෙනරේෂන් කියලා එකක් හදාගෙන ආවනේ මේ කට්ටිය. ඉතින් මේ අය hina වෙනවා ඒව කියවපුම. එතකොට පෞගිය කාලේ අපි මේ සම්බන්ධව කතා කරාමත් සමහරක් අය කිව්වේ මේක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය. ආයි රාජපක්ෂලා බලයට එන්න තමයි මේක කරන්න කියලා. මේකේ හැම දෙයක්ම මොකක් හරි වුණාම දැන් අමුතු රැල්ලක් තියෙනවා. රටේ ගිහලා දළදා මාලිගාවට බෝම්බයක් ගැව්වත් අනුරාධපුරේ ජයශ්‍රී මහබෝධියේ අත්තක් කපලා දැම්මත් කියයි. මේක මේ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් ආයි බලයට එන්න කියලා කියයි. එහෙම තත්යකට මේ මන්දමානසිකව ටිකක් හැදිලා ඉන්නවා මේ රටේ.